This is Ada Derla, and you're watching Ada Derla 24/7. අයිපෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දරන 24/7 6:55 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ කොළඹ පුරා උද්ඝෝෂණ මාර්ග අවහිර වේ කොළඹ ප්‍රධාන පාසල් 3ක සිසුන් ගැටේ 15ක් අත්අඩංගුවට මව්බිමට පැමිණෙන්නේ අගමැතිගෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ට ඇරයුම් රාජිත පීඨාධිපතිවරුන්ගෙන් සයිටම් ගැන වාර්තාවක් කැඳවයි රවිගෙන් රජයට රුපියල් මිලියන 6000කට වැඩි පාඩුවක් ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා තෙල් බවුසරයක් කළ විනාශයක් ජනතාවට වඩා හොඳ සේවාවක් ඉටු කිරීම සඳහා උගතුන් හා බුද්ධිමතුන් ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කෑගල්ලේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. කෑගල්ල විද්‍යාලයේ 75 වන සංවත්සරික සැමරුම් උළෙල අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසලේ සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයේද ජනාධිපතිවරයා අදින් මෙහිදී විවෘත කෙරුණා. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි අපේ උගත් ඇතැම් පිරිස් තමාට අයත් කාර්යභාරයට පමණක් සීමා වී තිබෙනවා. නමුත් තමාගේ දැනුම පාවිච්චි කළ යුතු වෙනවා බාහිර සමාජයේ ප්‍රගතිය සඳහා. උගතුන් සමාජයේ හුදකලා විය යුතු නැහැ. උගතුන් සමාජයේ ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඔවුන් සමාජ නායකත්වයේ ගත යුතු වෙනවා. ඒ සමාජ තරණකාරීත්වය තුළ උගතුන් ඉදිරියට පැමිණි විට තමයි සමාජයේ බොහෝ ගැටලු සහ ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි සෑම විටම අද තිබෙන සමාජ අභියෝගයන් තේරුම් ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් අනවසරයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ට සහ යුද සමයේ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි සියලු දෙනාට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විවෘත ආරාධනාවක් සිදු කළා. ඔස්ට්‍රේලියාවේ සිවුතින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා මෙම ඇරයුම සිදු කළේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද උදෑසන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හමුවීම සඳහා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත පැමිණියා. එහිදී විශේෂ හමුදා උත්තමාචාර පිරිනමමින් අග්‍රාමාත්‍යවරයාව මහත්තර සැරින් පිළිගනු ලැබුවා. අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වසර 70ක මිතුදම තවදුරටත් ඉදිරියට ගෙන යාම පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සංවර්ධන සහයෝගීතාව සහ ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම් දෙකකටද අත්සන් තැබුණා. අනතුරුව දෙරට එම අග්‍රාමාත්‍යවරුන් මාධ්‍ය හමුවකට එක් වුණා. Australian community has made an enormous contribution to Australia. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙතින් ඔස්ට්‍රේලියානු ආර්ථිකය හා වෙනත් ක්ෂේත්‍ර නගා සිටුවීම සඳහා ලැබෙන දායකත්වය ඉතා අගය කළ යුතුයි. එහිදී සෞඛ්‍ය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය, වාණිජ හා නීතිය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යන ලබන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩපිළිවෙල අනාගතයේදී මීටත් වඩා පුළුල් කරගත යුතු බවයි මගේ අදහස. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතීතයේ ඉඳන්ම ක්ෂේත්‍ර ගණනාවක්ම ඉතා මිත්‍රශීලීව අවබෝධ කටයුතු කරන්නේ. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේදී විතරයි අපේ රටවල් දෙක ප්‍රතිවාදීන් විදියට කටයුතු කරන්නේ. By our friendly competition on the cricket pitch, which we agreed was the only area in which we are rivalrous. I do have a problem whether my delegation is full of officials or full of cricketers, since I have two cricketers on the delegation. මටත් ගැටලුවක් තියෙනවා මගේ දූත පිරිස ඇත්තටම රාජ්‍ය තාන්ත්‍රිකයින්ද
නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත පිරිසක්ද කියලා. මොකද ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ම මේ දූත පිරිසේ ඉන්නවා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෘෂි ව්‍යාපාර, කැණීම්, බලශක්ති, සංචාරක ආදී ශ්‍රේෂ්ඨයන් තුල ආයෝජන අවස්ථා වැඩි කිරීමටත්, ඒවායේ ගුණාත්මක භාවය සහ තාක්ෂණික ශක්්‍යතාවයන් වර්ධනය කිරීමටත් සහයෝගය ලබා දෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී අනවසර සංක්‍රමණික කඳවුරවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගන්නා තීරණ සම්බන්ධයෙන් වාදවේදීන් කරුණු විමසුවා. Left Sri Lanka illegally. Eala Sri Lanka ve haragi niti virodiva. Namut api eala ve Sri Lanka vata piliganava. Eala ta nevatenna api udau karanava. Namut matakatiya ganno na own Australia vata ave niti kadakarala kiyala. You say your country is healing, but those people did leave. Oberate tatve nevata yata tatveta patvela thiyena bawa kiyuwat rata haragi bohu deneku nevatenna kemathi neha. Mokadda e ayita dena panivideya? It's quite safe in Sri Lanka. We just start in the missing place. අපි දැන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පවා ආරම්භ කරනවා. ඔය කියන සමහර යුද්ධය සිදු නොවුණු ප්‍රදේශවලින් පවා ඇවිල්ලා තියෙනවා. සමහරු ද්‍රවිඩ ජාතිකයිනුත් නෙවෙයි. We're not even Tamils. මේ අතර අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එරට විදේශ ඇමතිනි ජූලි බිෂොප්ස්, කර්මාන්ත නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩික්ස්, ආගමන සහ දේශසීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන් සහ විපක්ෂ නායක බිල් ෂෝටන් යන මහත්වරුන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වුවා. मलवे साइटम विद्यालय संबंधी विमर्शन कर तमंट वार्तावाक लबादेन्नई सौख्यमाते राजित सेनारत्न महता राज्य वैद्य पीठ अटे पीठाधिपति वरुण दनुम देते बनपा ए अमातवरा सह पीठाधिपति वरुण अतर अद पवति विशेष साकाच्छावक दे मातर एम साकाच्छावट प्रथम कैबिनेट तीरन दनुम दिमे माध्यम टेकमिंद अमातवरा साइटम आयतने संबंधी अदहस पालकला සයිටම් එක තියෙනවද නැද්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්. ස්ටෑන්ඩඩ්ස් කියන එක තමයි වෘත්තියමය ප්‍රශ්න. 2008 ඉඳලා ස්ටෑන්ඩඩ්ස් නැහැ. දැන් මම අහනවා මෙඩිකල් කවුන්සිල් එක මෙච්චර කාලෙක මොකද්ද කරේ? එදා වෛද්‍ය සභාව, රජය, සයිටම් ඔක්කොම එකටනේ හිටියේ. ඒගොල්ලෝ දරුවාව වදලා ඊට පස්සේ අපිට බාර දීලා දෙයන් කියනවා දැන් තොපි මරපියවමු එක. මං හදපු දරුවා. ඒකනේ හිටපු ජනාධිපති කියන්නේ දැන්. KDU රෙජිස්ට්‍රේෂන් එක ගේන්න වෙනමම වෛද්‍ය ආඥාපනත සංශෝධනය කරා. ඊට රාජපක්ෂ ගෝඨාභය අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැහැ. එදා විමල් විරවංශ මහත්මයා බොහොම වැදගත් කතාවක් කරා පාර්ලිමේන්තුවේ. මම එතුමාට ඉතාමත් මිසුති කරා. එදා පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද දයාතිසේරෙන්න වෙන කිසිම කෙනෙක් සයිටම් එකට විරුද්ධව සයිටම් හවුස් කරන්නයි කියලා එකම කතාවක්වත් ආණ්ඩු පක්ෂයෙන්වත් විරුද්ධ පක්ෂයෙන්වත් කතා කරේ නැහැ. මේක තමයි රජයේ ස්ථාවරය 117යි විශ්වවිද්‍යාලවලට ලංකාවේ ඇතුළු වෙන්නේ. 183ක දොර වහලා තියෙනවා. ඒ 183 දොර වැහිලා එළියේ ඉන්නේ මේ ළමයින්ගේ කිසි කෙනෙක්ගේ වරදක් නිසා නෙවෙයි. ඊට වඩා අඩු සුසුකන් ලාභින් වෙනත් රටවල්වල විශ්වවිද්‍යාලවලට යනවා. ඒ ලෙවල් නැතුව ඕ ලෙවල් වලින් විශ්වවිද්‍යාලයට යනවා මතක තියාගන්න. ඒගොල්ලොත් වෛද්‍යවරු වෙනවා. ඒගොල්ලොත් ප්‍රතිකාර කරනවා. ඒගොල්ලොම ප්‍රශ්නෙකුත් නැහැ. උරු හරි හදනවා නම් 103කට හරි දොරක් අරින්නට ඒ දොර වහලා තියපන්ගේ කියලා කියන්න නෙවෙයි අපි ඉන්නේ. සයිටම් එකත් පිළි අරගෙන තියෙනවානේ දැන් මාස 6කට ඒගොල්ලෝ නවත්තන්න. කෙසේ වෙතත් රාජ්‍ය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා තවමත් නිල වශයෙන් තමන් වෙත නොලැබුණු බව සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද දෙරණට පැවසුවා. මම මේ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. දැන්ට අපිට කවුරුත් දෙවලා නැහැ ලිඛිතව. ඔය පත්‍රයේ තියෙනවා, ඉති පත්‍රයේ තියෙනවා ඕන එකක් දාන්න පුළුවන්. අපිට එව්වේ නැහැ, ආණ්ඩුවෙන් එව්වෙත් නැහැ, UGC එකෙන් එව්වෙත් නැහැ. તો ආරාධනය කරත් අපි යනවා. ගිහලා අපේ පැත්ත අපි කියනවා. සයිටම් විරෝධී පාකබන් දෙකක් පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සහ රුහුණු විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමයේ එක්ව එම විශ්වවිද්‍යාලවල සිට කොළඹ දක්වා පැමිණීම ආරම්භ කර තිබෙනවා. සයිටම් අහෝසි කිරීමට බල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය අද දහවල් 1ට පමණ පාගමනක් හා උද්ඝෝෂණ රැලියක් සංවිධානය කර තිබුණා. ආණ්ඩුවට කියනවා මේ ව්‍යාජ විසඳුම් වලට අපි එකඟ වෙන්නේ නැහැ. මේකට විසඳුම් වෙන්නේ මාළමේ සයිටම් රෝපාති කඩේ අහෝසි කරන එක. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකේබේද අදත් රෝහල් රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. රෝහල් රැසක කළුකොඩි සහ බැනර් අද දිනේද ප්‍රදර්ශනය කර තිබු අතර රෝහලට පැමිණෙන රෝගීන් දැනුවත් කිරීමටද කටයුතු යොදා තිබුණා. බෙහෙත් කරන්න පුළුවන්, මෙයාට බෙහෙත් කරන්න බෑ කියන්නේ කිරියල්ල මාත්‍යාගේ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කළා. මේ ප්‍රශ්නේ යට ගන්න බෑ. කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද දහවල් 12:30ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය කළු විරෝධතාවයක නිරත වුණා.
මේ අතර සයිටම් ගැටළු බ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. සයිටම් එක වහන්න. ඒක ඉගෙන ගන්නු ලබන ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. දවන්ත ජාතික විරෝධතා දිනයක් ආරම්භයක් විදියට ක්‍රියාත්මක කරන්න අද එකඟතාවයකට ආවා. අධිකරණ දින්දුවට එහා යෑමේ හැකියාවක් මේ රටේ කාටවත් නැහැ. ඒ නිසා අපි කියන්නේ පළමුව අධිකරණ නියෝගේ ක්‍රියාත්මක කරන්න. තත්ත්වය ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්න ලෑස්ති නැහැ. මාත්‍ය නියමන යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවට ජනමාත අමාත්‍යංශ ලේකම්වරයා කළ ප්‍රකාශය අසත්‍යක් බව විෂය පාරාමාත්‍යවරයා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මාත්‍යවේදී නැසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යාංශය ඇතුලේ කතා කළ යුතු දේවල් ප්‍රසිද්ධිය කතා කරන කෙනෙක් නෙවෙයි. මට විනයක් තියෙනවා. ඒ නිසා මම මගේ සීමාව තුල ඉඳගෙන තමයි ඕනම දෙයක් කතා කරන්නේ. කැබිනට් පත්‍රිකාව මම අත්සන් කරලා තියෙන්නේ. ලේකම්තුමා මට සටහනක් එවනවා. ගරු අමාත්‍යතුමා අවසාන ඡේදයේ පමණක් අවශ්‍ය පරිදි සංශෝධනය කොට ඉදිරිපත් කරමි කියලා. ඊට පස්සේ මම අත්සන් කරලා කැබිනට්ට දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට උනන්දුවෙන් මේ කටයුත්ත කරපු එක වෙන්නේ නැති. මේකෙන් ලියවිල්ලේ ලේකම්තුමා වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මහජන දහස් බාර ගන්න. ඒකද ප්‍රශ්නේ? ඒකයි ප්‍රශ්නේ. අපි දෙන්න හොඳ මිත්‍රයෝ. මේ පරද සම්බන්ධයෙන් උඩට වඩා ඉදිරියෙන් ගමන් කරන කණ්ඩායමක් ඉන්නවා කියලා. ඉදිරියෙන් යන්නේ කවුද? පස්සෙන් යන්නේ කවුද කියන එක අදාළ නැහැ. අපිට මේක ඉතාම සාර්ථකම කොමිසමක් පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. කැබිනට් පත්‍රිකාවක් හදන්නේ ඕනම අමාත්‍යාංශයක ලේකම්වරයා. ලේකම්වරයා කියනවා නම් මම දන්නේ නැහැ කැබිනට් පත්‍රිකාවක තියෙන එක. ඒක මහා අන්දබූත ජාතකයේ වගේ දෙක මේකේ වැදගත්කම මේක කොච්චර ඔබතුමාලාට හොඳ දනරකද කියන එකනේ ලේකම්ට හොඳ දනරකද කියන එක නෙවෙයිනේ ඔබතුමා කියන මේ රටේ ප්‍රශ්නේ මේ තුරුතු දැනගෙන පණත කියන එක නෙවෙයි කියන ඔව් රටේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා මාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නේ ඕකනේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ඒක ප්‍රකාශ කරන්නේ නෑනේ එහෙම ප්‍රකාශ කරන්නේත් නෑ අපේ ලේකම්තුමාට ඒක දුන්නා නම් එතුමා බොහොම සන්තෝෂයෙන් බාර ගන්නවා මොකද තව එක්කෙනෙකුට මේ අමාරු වැඩේ බාර දුන්නා කියන ඒ සාකච්ඡාවේදී මෙතුමා පවසනවා මේ Facebook ගැන ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න ආණ්ඩුව සූදානම් එහෙම සමාජ මාධ්‍ය ජාලාවල් නියාමනය කරන්න ලෝකේ කොහෙවත් මං හිතන්නේ නැහැ ක්‍රමවේදයක් තියෙනවා කියලා. නමුත් ඒකත් කියන ඉහළ සාකච්ඡා වෙන කොහෙද ඉහළ සාකච්ඡාවක් තියෙන්නේ? ඉහළ සාකච්ඡාවක් තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ. ලේකම්තුමා ඔබතුමා කියන දේ අහන්නේ නැහැ. නෑ මං කියන ඒවා නම් අහනවා. ඔබතුමාලා එහෙම හිතනවයි කියලා අද රාත්‍රියේ ප්‍රවෘත්ති වලට කියන්නකෝ. එතකොට මේ වැඩේ ලේසියි. මට නියෝජ්‍ය ඇමතිෙක්වත් ලේකම් එක්වත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකකවත් කිසිම සභාපතිරෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ පුටුව පිළිබඳ මට ප්‍රශ්නෙකුත් නැහැ. ප්‍රශ්න තියෙන්නේ අපිට. ඒකට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ඉදිරියේද ගැනෙයි. පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න. ඒක අපි බල්ලා කියන්න. ඔක්කොම දන්නව නම් ඉතින් මම සුපර් හියුමන් බීන් වෙන්න එපේ. කැබිනට් මණ්ඩලයට එනවයි කියලා මේ මෙතන මේ ජබ්බු චුක්ස නානේද මොකද්ද ඒක හම්බ වෙලා නෑ මාට තාම. මේ ආමිතියේදී මේ රටේ ආරම්භ පාලනය කරන විදිහට දුන්නා නම් තමයි. අයි මේ පාලනය මෙතන ඉගෙන ගන්න බැරි. ඒකේ එක්කෙනෙක් ප්‍රෙස් කොන්ෆරන්ස් එක කියලා තියෙන්නේ තවත් කට්ටියෙක් කියලා නේ. එකනේ ඉතින් නංගන් කියන එක හරි නෑනේ. කොරණ සෑයම් සම්බන්ධයෙන් මම මගේ ප්‍රකාශය ස්ථිර කරනවා. මේ නන්දනයි කියලා දන්නවා. මේ නන්දන කවුද කියලා දැනගෙන හිටියේ නැහැ කියලානේ මං කිව්වේ. ඔබතුමා මගේ ප්‍රකාශය කියවන්න ආපහු. අගමැතිතුමා දැනගන්නේ එදා උදේ මේක ගිහිල්ලා එක්තරා තවත් ඇමතිවරයෙක් මම නම කියන්න කැමති නෑ ඇමතිවරයා ගිහිල්ලා කියනවා අගමැතිතුමා. එයාම ඉල්ලීමක් කරනවා අද යන්න එපා කියලා මේකට. නමුත් අගමැතිතුමා ඊට පස්සේ දුරකථන වලින් කතා කරලා කියනවා ප්‍රශ්නයක් තියෙනවා මෙතන ප්ලාක් එක ගහලා සියලුම තැන්වල ප්‍රසිද්ධ කරලා මං අද ගියේ නැති වුණොත් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ව්‍යාපෘතියක් ඉවත් කරන්න ප්‍රශ්නයක් වෙනවා කියලා. එතුමා ඒ අනුව තමයි තීන්දු කර යන්නේ. ඔබතුමා කියනවා එතන පොරසත් මං හිතන්නේ මාධ්‍යවේදීන් හරි බුද්ධිමත් ලෝකයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන සෑහෙන කියවන යමක් එක වචනයක් කිව්වාම ඒකේ වාක්‍යෙම ගොනු කරන්නට පුළුවන් කට්ටිය තමයි කොමාරි ජනාධිපතිතුමා කිව්වා ඒක නවත්තන්න කියලා. ඇතුලේ සිදුවෙලා තියෙන දේ මම දන්නේ නැහැ මොකක්ද කියන එක. ඔව් ඉතින් ඒකත් ඇත්තනේ. බණ්ඩාරනායක මහත්තයා ඉවසු වෙයි නැති හින්දා නේ අන්තිමට එළවෙඩි දීලාම ගියේ එකේ. නෑ සුදු ඇන්ම යවන්න ඕනේ නෑ ඌට.
අයියෝ ඒ ගොන් වැඩනේ කරේ වසර 12ට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සේවා විශ්‍රාම වැටුප ප්‍රදානෙහිදී අසාධාරණයක් සිදු වෙ ඇති බව පවසමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද උපවාසයක් ආරම්භ කළා ඒ කොටුව දුම්රිය පොළ ඉදිරි පිටදී सेवा विश्राम वेटुप प्रदाने दी असाधारण अक्षुदु एती बव पवसमीन आबादित रनविरुवान पिरिसाक ये रात्रे कोटुव दुम्रेपल असलट पैमिन रै पहन कले मे अयुरें සේවා විශ්‍රාම වැටුපට හම්බෙන්න තිබිච්ච පාරිසෝතිත දීමනාව එහෙම් පිටින්ම කාලා. ඇයි ඒ වගේ හොර වැඩ කරන්නේ? මේ චක්‍රලේඛනයේට අනුව තිබුණා නම් ඒක අපිට දෙන්න ඕනනේ. මේ පාලකයෝ අපේ සේවා විශ්‍රාම වැටුප කප්පාදු කරා. ඒකට එරෙහිව අද අපි පළවෙනි පියවර තබනවා. වතුරවත් පානය කරන්නේ නැතුව මාරාන්තික උපවාසයකට අද රණවිරුවන් 5 දෙනෙක් සූදානමින් සිටිනවා. රණවිරුව කියාගත්ත සමහර අය ඒ හරහා යම් යම් වරප්‍රසාද අරගෙන තියෙනවා. අද පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නෝ ඇති අපි දන්නවා එහෙම ඉන්නවා එතකොට ඒ අය විශේෂයෙන් රජයට සම්බන්ධ නම් මේ රණවිරුවන්ට ඒ අයගේ ඉල්ලීම් වරප්‍රසාද ලබා දිය යුතුයි මේ අතර අසාධාරණයට ලක් වූ යුද හමුදා ආබාධිත රණවිරුවන්ගේ සංගමය අද ගාලුමුව දොරදී උද්ඝෝෂණයක් ආරම්භ කළා ඒ වසර 22ක සේවා කාලය සම්පූර්ණ කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට අදාළ හිඟවැටුප් ලබා දෙන ලෙස බල කරමින් ඔවුන්ගේ නියෝජිතයින් කිහිප දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු හමු වී ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. කෙසේ වෙතත් එම සාකච්ඡා සම්බන්ධයෙන් ඇතම් රණවිරුවන් පළ කළේ දැඩි අප්‍රසාදයක්. अपे प्रश्न पीली जनाधिपति अतिरेक लेखन तुम लंगट ये मुखर जनाधिपति तुम मुनगहन अवस्था कनिवार लादेन मे कारण संबंध गणपुल मार्ग पूर्व जनाधिपति तुम मुखल गण तुम पहल मैं ප්‍රශිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගෙන ඇතැයි කියන රාජගිරිය ශ්‍රී ජවර්ධනපුර මාවතේ පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට අද පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ මාසකට රුපියල් කෝටි 2ක කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මේ රටේ මහජන මුදල් වියදම් කරන්න නියමිතයි 208 කෝටි 56 ලක්ෂ 90600ක්. දැන් අවුරුදු පහ ගත වුණාට පස්සේ මේ සල්ලි රටට නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ දුමින්ද දිසානායකගේ තට්ටේ විතරයි. මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වයේ අහිමි වූවන්ගේ සංගමය අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. කොටුව දුම්රියපළ ඉදිරිපිටින් පාගමනින් ගමන් ආරම්භ කළ මෙම විරෝධතා කරුවන් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත බාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමට උත්සාහ කළා. එෙහිදී පොලිසිය කොළඹ ලෝටස් මාර්ගයේ අසලින් මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කළ අතර පැය කිහිපයක් එම මාර්ගයේ සහ බැංකු මාවත තාවකාලිකව වසා දැමුණා. පාසල්ලමුන් ඇන්දෙන්න අපි විය පුරදී ඉරගෙදරටත් දුන්නේ අපි පියපුරදී රෝහල් ඇනේ එළුවෙන්න අපි පියපුරදී අනතුරුව විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හමු වී අදාළ සංදේශයේ බාර දීම සඳහා අවස්ථාව ලබා දුන්නා නිකරුණේ මේ පාගමන් යන්ට මේ තැනට ගෙනත් දාන්නේ මේ රටේ ඉන්න පාලකයෝ අපි මේකට හරි විසඳුමක් නොදුනොත් අපි මාරාත්‍රික උපවාසයකට යන්න මේ ජේෂ්ඨ පුරවැසියෝ සූදානම් කොළඹ ප්‍රසිද්ධ පාසල් 3ක සිසුන් අතර ස්ථාන දෙකකදී අද ඇති වූ ගැටුම් වලින් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිදින්ට අදාළව සිසුන් 15 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. The big story.
කොළඹ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර අද පස්වරුවේ බරදාන සහ බොරැල්ල ප්‍රදේශවලදී අවස්ථා දෙකකදී ගැටුම් ඇති කරගෙන තිබෙනවා. ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ගැටුම හේතු කොටගෙන මාර්ගයේ ගමන්ගත් මගේ ප්‍රවාහන ළඟම බස් රථයක් පෞද්ගලික බස් රථයක් වෑන් රථ දෙකක් සහ මෝටර රථයකටද හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට අදාළව සිසුන් 15 දෙනෙකු මරදාන සහ බොරැල්ල පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගැනුණා. එක් පාසලක බස් රථයකට ඊයේ අනෙක් පාසලේ සිසුන් පිරිසක් පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලිසිය සඳහන් කළා. ලෝකන මේ පැත්තට යනවා ආපහු මේ පැත්තට ආයෙනවා. ඔව්. ඒකු දෙන්න දෙගොල්ල ඒකට යනවා කල්චර් එක. මොකක්ද දන්නේ නැහැ සිද්ද. දන්නේ නැ මේ විදුරු කොට මොකද කියලා මම දන්නේ නැහැ. නෑල ඉතලත් දෙපැත්තම ගල් ගාගත්තා ගල්වල නවත්ත පොළොන් ගාගන්න. ඔව්. නෑ වාහනයක් යන මෙතේ ඉඳන්ම ළමයට ගාගෙන ගියා. ළමයි ගහගත්තද? ඔව් මෙතන ගහගත්තා අපි ඇතුලේ. ඈ? අපි ඇතුලේ ඉන්නේ. ඒක මොකක්ද හේතුව? අපි නම් දන්නේ මොන හේතුව කියලා. මේ නෝලකම ඒගොල්ලෝ කාලෙක කුඩු වෙනවා. කුදුනේ අපි පොල් තඩි පොල් මේ ගල් කැලි තමයි වැටුණා. අපි හරියටම දැක්කේ නැහැ කොටින්ම. ළමයි කලබලෙන් හැදිරනවා දැක්කා. ඉතල දැක්කේ. කාර් තුනක් අතර කුඩු වෙලා මම මෙතන කාර් එකක් කුඩු වෙලා පේන්නේ ලයිට් කැඩිලා. කොච්චර විතර? හිටියත් 400ක් විතර කියන්නේ. මේ අතර කොළඹ තවත් ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය ඩායකයන් අතර ඇති වූ ගැටුමකින් මෙම පාසලේ සිසුන් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. The big story. තමන් ගෙන ආ අයවැය යෝජනාවක් මගින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා රජයට රුපියල් මිලියන 6556ක පාඩුවක් සිදු කර ඇතැයි ඒකාපත විපක්ෂය චෝදනා කරනවා. යහපාලන ටොප් 10 හෙළිදරව් මාලාවේ 8වෙනි හෙළිදරව් ඉදිරිපත් කරමින් ඒකාපත විපක්ෂයේ නියෝජිතින් අද මේ බව අනාවරණ කළා. කෙටියෙන් කිව්වොත් මේ ආණ්ඩුවේ දුවන මැෂිම මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යරුන්ට විරුද්ධව මේ වෙනකොට මාස 3යි අපි දවස් 15ක් ඇතුළත පැමිණිලි අදත් එක්ක අපි අටක් ඉදිරිපත් කරලා තියෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අවම වශයෙන් මාස 3මාරක් ගියා මූලික පරීක්ෂණවත් මේ වෙනකොට ආරම්භ කළා නැහැ. අපට තේරෙන්නේ නැහැ මෙච්චර මහා පරිමාණ වංචා රට හමුවේ එළිදරව් කරලා ආණ්ඩුව මේ පිළිබඳ SPAගෙන අන්ධයෝ වගේ බලන් ඉන්න එක පිළිබඳ අපිට ඉතාම බරපතල ප්‍රශ්නයක්. නීතිය ආධිපත්‍ය පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර දර්ශකයක් තියෙනවා. දකුණු ආසියාවේ අපි ඉන්නේ පළවෙනි රට. දැන් මේ යහපාලන ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුදු 2යි. නීති ආධිපත්‍ය කොහොමද කිව්වොත් 2016 ලෝකේ අපි 66 වෙනි රට බවටපත් වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි නැවතත් කියනවා. ඔබතුමාලට මේ යහපාලන ආණ්ඩුව ඔබට දුන්න ජනවරම රැකගන්න ඕනේ නම් අඩුගානේ මේ පිළිමද පරීක්ෂණ පවත්වන්න. ඔබට අඩුගාන එකක් දෙකක් උඩට එන්න පුළුවන් වේ. අවාසනාවට ටොප් 10 අටට එන්නේ මීට කලිනුත් එවිනි අවස්ථාවක් හිමි කරගත්ත රවි කරුණානායක ඇමතුමාමයි. 1998 හර්ෂ ප්‍රභාත් සිල්වා කියන පුද්ගලයා වාහන කැබලි කරලා ලංකාවට ගෙනල්ලා වාහනේ පාස්සලා යලි විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඉතින් අධිකරණයේ තීරණය කරනවා පාවිච්චි කළ වාහනවල කැබලි ගෙනල්ලා යලි එක්ලස් කර විකුණන්නේ වාහනයක් සම්පූර්ණයෙන් ගෙනීමේදී ගෙවන්න වෙන දැවැන්ත බදු මුදල මගහැරීමේ කූට අරමුණින්. ඒ නිසා පාවිච්චි කළ වාහන කොටස් ගේනවා නම් සම්පූර්ණ වාහනයකට අය කරන බදුම ඒ ආකාරයෙන් අය කළ යුතුයි කියලා. මෙතන 2016 අයවැය කතාව 560 වෙනි ඡේදයේ යෝජනාව විදිහට ඉදිරිපත් කරන්නේ මොකක්ද? ලංකාවේ පාවිච්චි කළ වාහන කොටස් එකතු කරලා වාහන හදලා තියෙනවා නම් ඒ වාහනවලට දඩ මුදලක් අය කරලා ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි කියලා. මේ අයවැය යෝජනාවෙන් සමස්ත ලංකාවෙම වාසියක්වත් වෙන්නේ හර්ෂ ප්‍රභාත් සිල්වාට පමණයි. අපේ රේගුව ගණනය කිරීමක් කරා. ඒ අනුව රේගුවේ ගණනය කිරීම අනුව එක් වාහනයකට කොටස් වශයෙන් ගෙනාවම අමතර කොටස් වලට අය කරන බදු අය කළොත් සම්පූර්ණ වාහනයටම ගෙවිය යුත්තේ රුපියල් 661268ක් පමණයි. නමුත් සම්පූර්ණ වාහනයක් විදිහට ගෙද්දී CC1300 ධාරිතාවේ තියෙන පුංචි කාර් එකක් ගෙනාවත් 35,75,000ක් බදු ගෙවන්න ඕනේ. ඒ අනුව රුපියල් මිලියන 6556ක අලාභයක් ආණ්ඩුවට සිදු කරනවා මේ වංචනික ගනුදෙනුව නිසා. මේ වෙන විට මුදල් ඇමතිතුමා ඇමති මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ වංචනික ගනුදෙනුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න. අපි අමාත්‍ය මණ්ඩලෙන් ඉල්ලා සිටිනවා මේ රවි කරුණානායක ඇමතිතුමාගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය දෙන්න එපා. ඒක අපේ රංජන් රාමනායක ඇමතිතුමාගේ වචන වලින් කියනවා නම් හෙන ගහන අපරාධයක්. රවි කරුණානායක ඇමතිතුමනි මෙතන වංචාවක් දූෂණයක් සිදු වී නැතයි කියලා ඔබතුමා අවංකවම හිතනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට.
මාධ්‍ය හමුවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අල්ලස් හෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිලි කළා. ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. You're watching Abadirla 24/7. යලිත් ප්‍රවෘත්ති. පෞද්ගලික බස් රථ රියදුරන් අතර ඇති තරඟයේ ඇතැම් විට දරුණු පහර දීම් දක්වා දුර දිග යනවා. එවන් ගැටුමක් හේතුවෙන් ත්‍රිකුණාවලයේ කොළඹ බස් එක රියදුරෙකු මෙවන විට රෝහල්ගතව සිටිනවා. මෙම පහර දීම බස් රියේ CCTV කැමරාවලද සටහන්ව තිබුණා. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දහවෙනි වෙමින් තිබූ මෙම බස් රථය කුරුණෑගල කිරිවවුල ප්‍රදේශයේදී වෙනත් පෞද්ගලික බස් රථයක රියදුරු විසින් මගහරස් කර නවත්වනු ලැබුවා. ඉන්නතුරුව පෞද්ගලික බස් රේන් බැස පැමිණි රියදුරු මෙම බස් රේ රියදුරට යකඩ පොල්ලකින් පහර දී ඇත්තේ තම රථය පසු කර ගිය බවට චෝදනා කරමි. අනතුරුව තවත් පුද්ගලයෙකු පැමිණ මේ පිළිබඳව පොලිසියට නොදන්වන ලෙස තර්ජනය කළද පහර කැපිට ලක් වූ බස් රථයේ රියදුරු කුරුණෑගල පොලිසියට පැමිණිලි කර පසුව රෝහල්ගතව තිබෙනවා. මේ අතර වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු එහි සිසුන් දෙදෙනෙකුට පන්නල නගරයේ වෙළඳ සැලක් අසලදී පසුගියදා පහර දෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ පිළිබඳ පැමිණිලි කළත් පන්නල පොලිස් ස්ථානය අදාළ කථිකාචාර්යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වන බවට සිසුන් චෝදනා කළ නමුත් පන්නල පොලිසිය පවසන්නේ අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මහනුවර අඹතැන්න මාර්ගයේ කහිර මතදී පුද්ගලයෙකු අනතුරට ලක්වන ආකාරය අසල පිහිටි වෙළඳ සැලක තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. අනුතරට ලක් වූ පුද්ගලයා මහනුවර මහරෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ආණ්ඩුවේ ආර්ථික කමිටුව හරහා රාජ්‍ය දේපළ විශාල වශයෙන් මංකොල්ල කැමක් සිදුවමින් තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුර දේවප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුවේ ආර්ථිකය සහ නීතිය මෙහෙවන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම. හැබැයි දැන් රටේ බරපතල පෙළගැහිමක් තිබෙනවා ජනාධිපතිතුමාට මේ රටේ ආර්ථිකයේ මේ වගකීම බාර ගන්න කියලා. අපි දන්නවා මේ වෙනකොට ওই ආර්ථික කමිටුව හරහා මේ රටේ රාජ්‍ය දේපළ විශාල වශයෙන් මංකොල්ල කෑමක යෙදී තිබෙනවා. රටේ දේපළ විකුණගෙන කෑමේ සූදානමක් පැහැදිලිව පේනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියනවා මේ රටේ ආර්ථිකයේ මෙහිමීමේ වගකීමක් ඔබතුමාගේ අතට බාර ගන්න කියලා. මොකද මේක ජනතා දකුණු චීනයේ ආගමික පෙරහැරක් යමින් සිටි පිරිසක් අතරට තෙල් පවුසරයක් කඩා වැදීමෙන් පුත්කලින් තෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අතුළු තවත් විදෙස් පුවත් කිහිපයක් දැන්. දකුණු චීනයේ ගම්මානයක වැසියන් වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැරක් අතරතුර මෙලෙස තිරිංග ඇනහිටීම හේතුවෙන් තෙල් පවුසරයක් කඩා වැදී ඇති අතර අනතුරින් පුත්කලින් තෙදෙනෙකු මිය ගියා. දැන් ප්‍රියපුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම අතර පැවති පුහුණු 20-20 තරගෙන් කඩලු පහක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 169ක් රැස් කළා. වසරකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කෝලසෙත් මාලෙංග ලකුණු 26කට එක් කඩුලක්ද විකුම් සංජය ලකුණු 26ට කඩලු 3ක් තබා ගත්තා. ලකුණු 170ක ජයග්‍රහ ඉලක්කයක් හබාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් වුණා. ඒ සමගින් ප්‍රතිප්‍රකාශය නිමවට පත් කරනවා යලි තොමියමු රාත්‍රී 10ට. අද දිනලා 24/7.